එයාට අපි ගැන හිතන එකම රීලෝඩ් එක. අදම 888ක් රීලෝඩ් කරන්න. දැන් අයියෝ ආ ඉන්න වෙලාවේ මේ පාර දිගේ නාට්‍ය ගැන කතා නොකරම් බෑනේ. කියනකෝ දැන් රෙහාන් සහ මේ සරණිගේ සරණිමේ කරන වැඩ රෙහාන්ට අහුවේදී ඉස්සරහට. ඔව් මේ සරණි රෙහාන් කියන ආදර කතාව උමාදයක් බවට පත් වෙලා තියෙන්නේ ලහිරු. දැන් මම රෙහාන්ගේ බොස්නේ. ඉතින් දැන් මගෙන් මට මිනිස්සු බනිනවා. ඇයි මේ රෙහාන්ගේ පුජ්‍යලික ජීවිතයට ඇඟිලි ගහන්නේ? එයාට එයාගේ වැඩේ කරගෙන ඉන්න දෙන්නකෝ. ඒ වගේ කතා නොයිකුත් මට කියනවා. මට ආදරය කරන අය මට බනිනවා නාට්‍ය නිසා. ඉතින් ඒක සහ ලහිරු ඉතින් මම මාධ්‍ය අසුරු කළ තියෙනවා අවුරුදු 25කට එහා පැත්ත නොයිකුත් මාධ්‍ය තුලින් ටැලන්ට් ෂෝ වලද නොයිකුත් දේවල් වලින්. අද ඒ ඔක්කොම චරිත පහලට බැහැලා ඉස්මතු වෙලා තියෙනවා මේ අධිකාරිගේ චරිතය සහ පාරදිගේ. දැන් මං කිව්වනේ මම අනුරාධපුරේ හිටියේ කියලා. ශ්‍රී මහබෝධිය, රුවන්වැලි සෑය, ඔය හැම තැනටම යනකොට කට්ටි අර පාරදිගේ එක්කෙනා අර අධිකාරී මිස්ටර් අධිකාරී රෙහන්ගේ බොස්. ඉතින් ඒව තමයි ඇහෙන්නේ. ඉතින් අපිට තේරෙන දේ තමයි අපි අනිවාර්යයෙන්ම මේ ලංකාවේ ජනප්‍රියතම නාට්‍ය හැටියට කීප වතාවක්ම සම්මාන ලැබුව එකට අමතරව මේක සාමාන්‍ය ජනතාව අතර පමණක් නෙමෙයි ඉහළ පැලැන්තියේ අයටත් මේක කිනා බැහැලා තියෙනවා මේ ලහිරු. දැන් මම ලන්ඩන් ගියා මෑතකදී, ලන්ඩන් වල අයත් මේ ගැන කතා කරනවා. එතකොට පිටරටින් ලංකාවට එන අය මේ නාට්‍ය ගැන කතා කරනවා. ඉතින් හැම කෙනාගේම ප්‍රාර්ථනාව සරණි රෙහාන් ප්‍රශ්නයක් නොවී සතුටින් සාමයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙන විදිහේ වාතාවරණය සැකසෙයි කියන එක. ඉතින් බුද්ධිගේ ගතේ තමයි අවසානයේ ඒ තීරණේ තියෙන්නේ මොකක්ද කරන්න කියන එක. අනිත් හැම කෙනා වගේම නාට්‍ය ඇතුලේ ඉඳගෙනත් මමත් ප්‍රාර්ථනා කරනවා අනේ මේ ලස්සන ආදරයට අහිතක් නම් සිද්ධ වෙන්න එපා කියලා ලහිරු. ඒ තමයි අපි ආදරයට කරන ආදරේ.